පෙරරටයි විනාඩි හතර යනුවෙ ඇදශ මහතා අනුවක දශම නාව ජති ගුවන් දුලේ ජාතික නා ලිකාව. සොදේශයේසේ වේෙන්ඩුවමට ආරාධනා ධර්මානු ශාසන අ ශ්‍රවණය කිරීමට අපහයෙක් වෙන ලෙසට. ධර්මානු ශාසනාව. දේශකයාණන් වහන්සේ කන්නෙ මහර වළු වනාරාම විහාරවාසී, පූජජපාද මැල්සිරිපුර ධම්ම කුසල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අද ධර්මානුශාසනාවේ දායකත්ව ගාල්ල උනවටුන අශෝකවර සිංහම හතා. නිට්ටඹුව වතුපිටිවල අංක එකසේ හැට එකෙන් දෙක නිවසේ පදිංචි M. ඒ සෝමාවතී මහත්මය ඇතුළු පිරිස. මතුගම ගලබඩයාවත්ත පාර අංක දාහත්ත නිවසයේ බඳුලද අල් විස් මහතා. බොර ලැස් ගමුව ඇමිල්ලවත්ත පාර අංක එකසිය දොළහෙන් එක ඒ නිවසී පදිංචි පත්මිණී පෙරේරා මහත්මිය. කළුතර උතුර විලේගොඩ ජාවත්ත පාර මොනිකා රොඩ්්‍රිගෝ මහත්මියා. අංගුත්තර නිකායේ තතිී පටිපදා සූත්‍රය ඇසිරෙනුයි අද මේ උතුම් වූ ධර්මානු ශාසනාව. ගරුතර ධර්මදේශකයණන් වහන්සේට මයිතාමත්ම ගෞරවෙන්න්නතුව ආරාධනා කර සිටිනවා ධර්මානුශාසනාව පාත්තන හැටියට. සැදහැබතුනී ධර්මශ්‍රවනයට පෙරාතුව තිසරන සහිත පංචසීලය සමාධන්වීමට අපි තෙවරක් නමස්කාරය කියමු. සාධූ සාධූ සාදූ. අවසරයි ස්වාමීන් වහන්ස. නමු තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ං සරනගචමි බුද්ధං සරනගචමි දම්ම සරනගචමි යම සරනගczaම සgang සරනගczaමි සංhang සරනගච දතියම්පි බුද්ධං සරනගචමි දතියම්පි බුද්දං සරනangaczaා දතියම්පි දං ම සරනගචමිනතියphiි දම්මsනggaචමදතිම්phiි සංgangsරනangaචතිම්phi සhang saangangaczaම තතිම්පි බුද්දං සරනangaචමි තතිම්phiි බhangsangaචමතතිම්පි දම්මං සරනගචම පි දම්මන්සරනං ගච්ඡාමි තතියම්පි සංගන්සරනංගච්ඡාමි තතියම්පි සංහංසරනං ගච්ඡාමි පානාති පාතාවිරමනේ සිකාපදන් සමාධයාමි පානාති පාතාාවරමනේ සිඛාපදන් සමාධයාමි අදිනාධානාවිරමනේ සිකාපදන් සමාධයාමි අදිනාධානාාවේරමනී සිකාපදන් සමාධයාමි කාමේසු මිච්චාචාරාවේරමනේ සිකාපදන් සමාධයාමේ කාමේසු මිච්චාචාරාාවේරමනී සිකාපදන් සමාධයාමී මුසාවාදාවේරමනේ සිකාපදන් සමාධයාමේ මසාවාදාවේරමනී සිකාපදන් සමාධයාමිීසුර ආමේරය මංජපමා දට්ටානායිරමනි සිකාපදන් සමාධයාමි. සුරාමේරය මජ්්‍යපමා දට්ඨානාාවේරමනි සිකාපදං සමාධයාමි. තිසරනේන සද්ධම් පංච සීලං දම්මන් සාදුකන් සුරක්හිතංකත්වා. අපමාදීන සම්පාදීත අමබන්තේ සදු සදු සදු. සමන්තා චකවාලි සුුවත්‍රාගච්චන්තු දේවතා සන්ඳම්මන් නිරජස්ස සුනන්තු සංග මොකදන් දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයංබදන්ත සදු ස නමෝතස්සේ භගවතු අරතු සම්මා සම්බුදන්නස්සේ නමුතස්ස මගවතු වරාතු සම්මාසම්බුන්දස නමුතස්ස භගවතු වරාතෝ සම්මාසම්බුන්දස ති සද්දා බුදුි සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්න තියෙන. අදත් මේ පින්නතුන් පලාපෘත්තියන්නේ ඒ උතුම්ම භාගතුන් වහන්සේගේ ධර්මින් භිදක්ෂ්‍රවනය කරලා තමන්ගේ ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න. අදමන් ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්‍ර නිකායේ චතුක නිපාතයේ තති පටිපදා සූත්‍රය ආශ්්‍රයෙන් එක බුද්ධ ජයන්තයේ තිපිට ගන්තමාලාවේ අංගුත්‍ර නිිකායේ දෙවෙනි පොතේ දෙසි අනුව පිටුවේ තමයිම සූත්‍රය සඳහන්ගෙන්න්නේ මේ සූතය පදනම් කරගෙන මීටත් පෙරක් මන් ධර්ම දේශනා දෙකක් පැවත්තුව දෙදා සිිස්සේ එකක්යි විසිතුන උදෑසන එක ධර්මදේශනාප්‍රචාරි වුණා ඒ පෙන්නුවේ එක පටිපදාවක් දුක්ක පටිපදා දණ්ඩා භිකඥාවන් කොහොද මෛත්‍රී අප්‍රමාණය වඩන්න කියලා. ඒවගේම දෙදා සිිස්සයි එක රාත්‍රී ධර්ම දේශනාව තුළින්මම පෙන්නවා. ඒ චතුත්ක නිපාතයේ තතිය පටිපදා සූත්‍රේන දුක්ක පටිපදා කිප්පා භිඥාව පාවිච්චි කරලා කොහොමද ඒ කරුණාප්‍රමාණය වඩන්න කියලා. අද දේශනාවෙන් මේ පින්න තුන්ට පහදල දෙන්න බලාපොරොත්තුවෙන්නේ. ඒ සූත්‍රේන තුන්ගනි පටිපදා මෙමනැත්තං පටිප දන්ඩ අභිකඥාවෙන් කොහොමද මුදිතා ප්‍රමාණය කියන එක වඩුවන්නේ කියන කාරණාව එතකොට භාග්‍යතුන් වහන්සේ මේ තතිය පටිපදා සූත්‍රයේ නිර්වාණ ගාමී ප්‍රතිපදා වර්ධනය කරන්න ආකාර හතරක් පටිපදා හතරක් පෙනනවා එකක් තමයි දුක්ක පටිපදා දඩ අභිඥාව කියන එක ඒඇන්නේ දුක්කු පිළිවෙතක් තියෙන්නේ එතිගේ දුක්කු පිළිවවෙති ගිහිල්ල අවසානයේදී මෛත්‍රී වඩනවාති එතනදී ඒ දන්ඩභිච්ඥාවේදී පාවිච්චි කරනවා සං්ඥාවන් කී පයක්කාහාරේ පටික්කුල සඥා මරණ සං්ඥා අ සුභස්ඥා සබ ලෝකේ අනබිරස් ස්ඥා සබභ සංකාරය අනිං්ච සඥ මේවාගේ සං්ඥාවල් පාවිච්චි කරල මේගේ නෙක්කම්යන් පාවිච්ි කරල විතක්යන් පාවිච්චි කරලා ඒ ප්‍රතිපදාව නොඩ්නොකොටඒ සද්දා බලය හිරි බලය උතප බලය විරිය බලය ප්ඥා බලේ මෙවා හිමින් පහළ වෙනවා නම් අනේ හිමින් පහලන තමයි දන්දා භිඥා කියල කිය ගීම් පහල නොනන් කියනවා කිප්පා භිඥාව කියලා. එතට පටිපදාව දුක්ක වනාට එක දන්ධතිය නොයි රොගෙම කිප්පා භිඥා කියල දෙකක් තියෙන. එතකොට ඒ දෙක ගැන මං කලින් ධර්ම දේශනාව පැහැදිලි කරා. එති අද පැහැදිලි කරන්නේ මෙන්න මේ සුකා පටිපදා කියන සුකා පටිපදා දන්ද අභිඥා කියන එක ත තවක් පටිපදාවක් තියෙනක තමයි සුකා පටිපදා කිප්පා භිඥ්ඥා කියනෙ. ඇති මෙන්න මේ භාගතුන් වහන්සේ දේශනා කරපු මේ පටිපද පෙන්නන්නේ අපි කාමයන්ගේ අයින්වෙලා අකුසලයන්ගේ අයින්ලා පටිපදාව කියල කියන්නේ සුකා පටිපදා කිප්ප දන්ඩ භිග්ඥාවෙන් පෙන්න්නන්නේ කිප්ප භිඥාවෙන් පෙන්න්නන්නෙ සුකූ පිළිව තක්තිේ නවා. හැබැයි හිමිං තමයි මේ තියෙන්න බල ටික වැඩෙන්නේ. හොන බලද සද්දා බලේ හිරි බලය ඔොත්තප්ප බලේ විරිය බලේ පඥ්ඥා බලේ හිමිං අඩෙන්න්න හින්තමමා දණ්ඩ අභිඥ්ඥා කලකය. ත කිප්ා අභිඥා වෙෙනක වේගෙන් අඩනෝ. ඇතුොට තමයි සද්ධාව විරිය සති සමාජි පඥ්ඥා කියන මෙන්න මේ ශේක බලයන් කිලෙනවිින් මේ පං්ච සේක බලයන් ඒ අරවිදියට වැඩිලා ඒගේ මෙතන ඉන්ද්‍රිය ධර්මයනුත් වේගෙන් අඩිනවා වේගෙන් න ඉගරිින කිි්ාභීච්ඥ හිමින් අඩින නන්කිෙනනකට දන්්ඩා භීචඥා කියලා. ඉ මේ වචනෝලට බයිවෙන් දෙයක් නෙවෙයි. මෙම ප්‍රතිපදාවල් තියනවා. මෙකට උදාහරණයක් පෙනනම් භාගතුන් වන්සේ උදාහරණයක් විදියට යම්පුද්ජලයක් තමන්ගේ ගෞය හොයන් දයනවලු කැලේ ැදන් මහෝ දෂ්කර ආරවලස්සය ගිල්ල කලේ මැදී ඉන්න අයාගේ ගවයු දැකල ඒ හරක්්ටික ොයාගන්නවගේ තමයිලු දුක්ක පටිපදා දන්ද අභිඥ්ඥාව මක දුක්කූ පිළිවෙතක්තියෙන්නේ අ වැඩෙන්න්නේ තිමින් ඒ දන්ඩ අභිච්ඥාව කියල කියන්නන්නේ වගේ කැලේම ගිහිල්ල කැලේම අරක් හොයා ගන්නගේ වැඩක් කල කියලා. ඒවගේම දුක්ක පටිපදා කිිප්ා අභිඥාව කියල කියන්නේ කැලේ තම යන්නේ අමරියන් ය හරක් ඉන්නේලි කැලෙම්පිට ඉන්නා කිය එතම දුක්කපටිපදා කිප්ාභිඥා කලෙකයි. ඇ සුකාාපටිපදා දන්දා භිච්ඥා කල කියන්නේ එලියෙන් යන්නේ කැලෙෙන් යන්න දුෂ්කරන එච්චර හැබැ හරට්ටික ඉන්න කැලි. ද කැලෙයින් හරක්්ටිකතම හාගැන්. එතකොට ඊළඟට දුකපටිප සුකාපටිපද දන්න භික්්ඥාාවතින ඉදිර සුකාපටිපද කිප්ප භිචඥා කල කියන්නේෙ එලිිය එම්ම කිල්ල එලීමම හරක්කිඉන්නවාගේ ඩක් කියල ක කියෙන වගේ වාගන්නවා. ව ොයා ගන්න ක්‍රමවේද හතරක් මෙතන භාගතුන් වහන්සි පෙන්නන එ පින්නතුන්නේ මෙතන අපේ අර ධර්මදේශනා දෙක ගැන විස්තර වැඩි විස්තර පවත්තන්න අවශ්‍ය වෙන්නේ ඒ ධර්මදේශනාාවත් ඔය ඇත් හොයාගෙන අහන් තොට තව තේරේ එති භාගතුන් වහන්සේ පෙන්නන්නෙම කද අපි එකක අර පටිපදදාධක සාරංශව වශයෙන් පොඩ්ඩාත් දැනගන්න වෙනවා මේක දැන Yeah. <resects> <sein> ැ පිනති අපි දන්නවා අපි යම්කිසි නෙක්කම් විතක්කයක් එම නැත්ත අපි දැ ලෝකයේ අල්ලගන්න විතක්ක තියනවා අතහරිනු විතක්ක යෙනවා ද ලෝකයේ අල්ලගන්න ඉතක්කක් කියල කියන්නේ කාම ඉතක්කොල්ට එමනත් ව්‍යාපාදී ඉතක්කටි මොකක්ක රූපියයක් දැක්කාම් එක්ක ඇලි නො එකක ගැටිනෝනි නද ඇහැටකන්ට එනනි අරමුණු ඔගොල දැන් එදිනදා ජීවිතයේ ඇහැට අරමුණු එනවා කනට අරමුණු එනවා නහයට අරමුණු එනවා දිවටේනවා ඒවගේම කයිටයනවා මනටේනවා මේ ආයතනොල්ට එන අරමුණු. එති මෙන්න මේ ආයත නොල්ට එන අරමුණ එක්ක එක්ව අප ැලෙනවා එක්ක ගැටිනෙන. එැලෙන අනන් එතනතියනෙන කාමයිතක්ක ගැටනෙනවා නතියන එතනව ව්‍යාපාද තක්ක. ාගතුන් වහස දේශනා කියන්න මෙන්න මේ විතක්ක දෙකන්නම් අපි අයින්ෙන්ඩ ඕ නිවන්දකින්නන. එති ඒ විතක්ක දෙකින් අයිගෙන කියලක කියන්නේ අපේ නෙක්කම් විතක්කකට එන්නෝ දැවදාහරණයක් අපි බලමු දැන් අපේ සාමාන්‍ය කයක් තියනවා අපේ කය තියෙන ඕනෙ ද තින් කයක් දැකපු හාම කෙනෙකුට පුළුවන් ඒකට ඇලෙන්ඩ තමන් ලස්සන ප්‍රියමනාප කයක්න ඒකට එයා ඇලන්න. අප්‍රි මනාප කෙනෙක් නංඒට ගැටනාා පූයාගේ හැටි විතරක්කිල්. ඇවැයි මේ කයිවල් දෙකේීම තියෙන මස්ටික ගවල්ල දැම්ම නං එතන තියන්නේ ඇට සැකිල්ලන්නේ. අන්න ඇටසකිල්ලට ඇලින් නිත් නෑ ගැටෙන් න්නත් නෑ. ඒනම් මස්තිබිච්චිකායෙක්කු ඇලුුණ කාම ඉතක්ක ගැටුණ ව්‍යාපාදු විතක්ක එම් ඇටසැකිල්ල කෙන විතක්කට ඇලෙන් නිත් නෑ ගැටෙන්ෙත්නෑ ඒනම් එතන තියෙන්නේ උපෙක්කා සහකද නිමිත්තක් නෙක්කම්ම විතක්කයක්. අන්න ඒවාගේ විතක්්‍යත් තෝර ගණ්ඩෝනි. ඇට සැකිල්ල කියන්නේ තෝට අට්ටික සඥාවනි එන අට්ටික සංඥාව පාවිච්චි කරන්නත් පුළුවන්. එවනත්ැ අපේ කයේ තින දෙතිස්කුණු පේකෙස් ලොම් නියදත් යනනා අධවශයෙන් අරමුණු කරඩත් පුළුව. සතිපට්ඨාන සූර්්‍ර දේශනාය පෙන්නන්න ඉස්සල්ලා මානපාන පබ්බේ පෙනන හුස්මරල්ල පාවිච්චි කරන්නත් පුල මුොකද හුස්මරල්ලත්ත එක් වරුත් තලෙ ගැටිද නන්නේනෑ. ඇති මේවාගේ අරමුණක් අපි විතක්කයක් දෙගින් දිගට විචාරය කනු ටකටි කෙන විතක්කව විචාරණ එක්කම්ම විතක්කයක් විචාරය කරනු ඒඉදිර දිගින් දිගට එක හිතන වෙනදා පිහිතන්න එක කාම විතක්කයක්න එක ව්‍යාදි තයිතට අපිේ හිත අකුසලයන්ගෙන්ම පිරෙනු. අකුසල් සිත්මයි හටගන් දැන් මෙතනදී අරවගේ ඉතක්කයක් හිතර දුන්නාමන්න එතට අපි ද වෙන්නේ අපේ හිත කාමයන්ගෙන් අයින්ගෙන අකුසලෑන්ගෙන් අයින්ගෙන අන්න ඒක නිසා තම භාගතුන් වහන්සේ පෙන්නන්නේ ද මෙතන සුකාපටිපදා දන්දා භිච්ඥායත් පෙන්නන්නේ කතමාච භික්කවේ සුකා පටිපදා දන්ඩා භිච්ඥා ඉද භික්කවේ බික්කු විවෙච්චේව කාමි විේච් අකුසලේ දම්න්නේ සවිතක්කන් සවිචාරං වේකජම් ප්‍රීතුතුකං පට මජ්‍යානං උප සම්පජ්්‍ය විහර ඇති. දැම්බලන් අරවගේ විතක්කයක් ඇරගෙන නෙක්කම විතක්කයක් දෙගින් දිගට විචාරය කරනකට කාමයන්ගෙන් අයිගෙන වෙේච්චේව කාමි ේච්චා කුසලේ දම්ම අකුසලයන්ගෙන් අයින්ගෙන. දැම්බලන් අර සාමානය ඉන්න මිනිස්සු කියනවා අපි නම් පව්කරන්නේ කියලා. අපි නං කාටවත් කරදරයක් නැතුව ඉන්න කියලා. හැබැ පින්නතුන භාගතුරන් වහන්සේ නම් අකුසලයන්ගෙන් අයින්ගෙනවා කියලා කියන්නේ මෙන්න මෙතෙෙන් එෙදෝ මොකක්ද අකුසොල්ලයන්ගින් අයින් එන්නේ කාමයන්ගින් අයින් එන්නේ පලවෙනි ද්‍යයානිටාවට පස්සේ. එකදම භාගතුන් වහන්සේ පෙන්ලති ඉති ඒ විදියට හුස්ම රැල්ල හරි අරවගේ අරමුණක්හරි දිගින් දිගට විතක්ක විචාරය කරගෙන ගිහාම නෙක්කම් මේ තුළ නතන් අත්තැහැරීම තුළින්ම ඒ පලලින් දේ‍යයානට සංවදින ඒක තියෙනෙ විතක්ක විචාර ප්‍රීති සුකයේ කාග්‍රතා. විතක්කයා කියල කියන්නේ අරමුණ දිගින් දිගට මේ අරමුණම පිරිමදිනවා. ඒ අරමුණ හුස්ම රැල්ල නන්ගේඒ දිග භාවය දකිනෝ කෙටි භාාවය දකිනෝ සංසිදන ස්බභාය දකිනවා මෙහෙම දකිනකොට දකිනකොට ඒ තුළම හිතේකඟ වෙන වෙන අරමුණකට එන්ඩම දිර දෙන්නේ. ඒ තුළම පාත්තනකොට එයාගෙහිත මොකදවෙන්න කාමියන්ගේෙන් අයිංගීම නිසා පුද්දුම විදිී නෙක්කම්ම ප්‍රීතියක් දයනහිතට. අත හැරීම නිසා ඇතිවන ප්‍රීතියක් දේනවා. ඒවගේ පින්න තුන අත්ත හැරීමම නිසායි තියෙන සුකයක් දේනවා. හරිම සැහැල්ල එකයටත් එදට මේ නෙක්කම්ම ප්‍රීතියයි එෙක්කම්ම සුකැයි. එක්ක හිත එකඟවීමක් සිද්ධයනවා අන්න එතනහෙනම් විතක්ක තියෙනවා නෙක්කම විතක්ක විචාරයකරායක ප්‍රීතියදයනෝ සුකේදයනවා ඒතුළොම එකඟ වෙනවා එනම් මෙන්න මේ අරමුණුතු ලෙකගුණ හම හිත තමන්ට පැහැදිලුව පේනවා කොහෙවදුවන්නේ අර ුණේ මයි තියනිෙක. අකුසලනේ නීවරන්නේ එතන. එනම් කාමච්චන්දන ව්‍යාපාදන තිීනමිදනය උදච්චිකුක්කුචනය විචිච්චානය මේ නීවරණ පහ අයින් එලා අංග පහක් ඇතිවෙලා තිය නවරකිෙන ්‍යානංග කියලා. එනම් පලවිනි ධ්‍යානීදැෙන් මෙයා ඇති කරගන්න. ඒගේ පින් උතුමි පලවිෙන ්‍යානීන්දැ මෙයා නවතින්නේ. මකද මෙයාට දැන් මේ විතක්කය විචාරය කරන්නේ එකත්තයට අමාරයි මොක දමාරය කියන්නේ ඒකත් කරදරයා මොකද හිත කැමති දැන් මේ හුස්ම රැල්ල හරි එම නත්තම් අට්ි සංඥාහරි නවත නැවත හිත හිත ඉන්නේව. දැන් කැමති අට ප්‍රීතියල්ල ගන්න මොකද ප්‍රීතිය ඊට වඩා හොඳ හිතට දැනෙන්නේ. එනම් මේ ප්‍රීතිය මූන පුා ඇඟ පුරා කය පුරා මේ ප්‍රීතිය දයිනවා ඒ ප්‍රීති අල්ල ගන්නවාමය ඒ ප්‍රීති අල්ල ගත්තර පස මුළලු කයි පුරාම ප්‍රීතිය දෙේන ඒ කයි පුරාම දෙන ප්‍රීතිය දැනිල දෙනිල්ල දෙල්ල මුළු කයිපුරාමත් න දැනිින්ට පටන් ගත්තාම එකක ගැන ප්‍රීතියෙන් වෙලෙනවා කියල කියෙන එති ඒ ප්‍රීතිය දෙැනකොට එය කල්පනනා කරනවා දැන්ගන්න දෙවිනි ්‍යයානේ දැම්මකක් දේලා තියෙෙන විතක්ක වි්චාර දෙක අයින් වෙලාදේ තක්ක විචාරාණං ඌපසමා අජ්්‍යත්තන් සම්පසාදනං චේත සෝ ඒකා අධිභාවන් අවිතක්කං අවිචාරං සමාධජම් ප්‍රීතිසුකං දති අජ්‍යානං උපසම්පජ්ජීරති දැන්ගෙනවා එ දෙවැනි දයානයට නැම් පලවෙනිද්‍යයානෙන් දෙවනි දයාන්ටාව. එන දෙන් දෙවනි දයාානයා ගැති එන ප්‍රීතිය පලෙන්ද්‍යානෙන් දෙවිනි ද්‍යයාන්ටාවම දින ප්‍රීතිය ප්‍රීතිය අල්ලගෙනින්. ඉට පස මෙ ට එනවා තුංගෙන ්‍යයානේ මුළු කයපුරා මහා සුකයක් දැන්න පටන්ගන්න. ඒ කයිපුරා දැන සුකේ එහනත්තම් මේ තියන සුකය අල්ලගත්තට පස්සේයටට ප්‍රීතියට වඩා මෙ සුකේ කියන එක දැනීම වැඩි ඒන්ද ප්‍රීති අත්තහැරල සුකයල්ලගන්න. තුංගෙන ධ්‍යානයට පත් වෙනවා දැමකදන්න තුංගෙන ධ්‍යානේ තියන සුකයටත් උපේක්කාවක් ඇති කරගන්න. කද මේ තුගෙන දයානන්න තියනු පෙක්කාව තුන්ගිනි දේ‍යයානේ තියන පෙන්න්න තුන්නේ සුකේනෙ කෙනගැනි සාමානින් කලින් දැන් භාවනා කරන්න කලින් මේ මුළු කයම රිදනවා වේදනයි මේ ඇඟ රිදනා කියයි මේ ඔක්කෝ ප්‍රශ්න ගොඩයි මහ කායක දුක්ක තියෙනවා ඒවගේ මිහිතටත් එකේ කරමුණු ඇවිල්ල හිතත් මහා දෝමනස්සේටහෙම පත්තිලාතියෙන් ඇති එන්න හිතත් හරිම දුක්ක්‍යත්තියෙන කය දුක තියෙනවා හිතත් දුක යෙනු. කය දුකට කියනව දුක්ක කියලා හිතේ දුකට කියන දෝමනස්ස කියලා. දැම් මොකදෙන්. අන්නේ තිබුණු පෙරතිබුණු කයේ තිබුණු දුක නැතිලා දැ සු ඇති හිතේ තිබුණු දුක නැතිලා සෝමනස්්‍ය ඇති කියලා එනම් දැන් තියෙන්නේ සුකයි සෝමනස්සයි හැබැයි කොයිවෙලේ හරි අර පැවති පෙරවූ මෙවා ස්තීරනෑන නිතියනෑ. පෙරවූ පැවති දුකට දෝමනස්සේයට පත්වෙන්න්න පුළුවන් කියීනකයා දන්නවා. මෙයා දන්නෝ මොකද මේවා ස්ථීරණෑ මේ නිතිති නෑන එකක්ක එනම්ය කල්පනා කරනවා ඉස්සරලතිබුණු දුකයි දෝමනස්සේයි නැතිලායඇදැ සුකයි සෝමනස්සයාවට ඔය දෙක්කම මොක දෙන්නේ අල්ලන්න පුළුවන්දේ වලන්නේ සුකේ අල්ලන්න බෑ. එනන් සකේයටට යායඇලින් නැතුයනවා. එන සුකයට ඇලෙ නැතිේචි ගමන් එයාගේ හිතමොක දෙන්නේ සුකට උපෙක්කාවක් ඇතිෙන. දුකටත්තු පෙක්කා කැතියනවා මෙයාට සුකාවත්්‍යකයි දුකාවත්්‍යකයි සුකස්සච පහාන, දුක්කස්ජ පාන. නේද පෙරවූ සෝමනස්ස දෝමනත්තං අත්තංගම. එතකට අදුුක්කං අසුකං උපෙක්කා සතිපාරි සුද්ධීෙන් චතුත් අධ්‍යානං උප සම්පජ්ජ ඉහරැති. හතරඉන්දියානය දක්වාමෑනවා. අතරන්දයාන ති මෙන්න මේ විදිීට වඩනුකුට මෙයාගේ අර පංච සේක බල එයාගේ ශ්‍රද්ධාව ඇතියන හිරිය මොනද හිරිය කියල කියන්නේ මේ පවට තියෙන ලැජ්ජ බය ධර්මය හලතියනෝ ලැට හි ඔත් හිරිය කියලකැන්නේ පවට ලැජ්ජයි ඔොත්තප්ප කියන්නේ බයයි සතරාාදී දුක්කොලට පත්වෙනවා යගේ විරිය බලය නිවන් දකින ිය පඥ්ඥාවශ්ඥයි ප්‍රඥාව මේවා හිමීට තම ඇතියන මෙයාගේ මෙ අඩ නොකොට හිමීට ඇඩි ඇති වෙනවා මොකක්ද මේ සුකාපටිපද තන්දා භිච්ඥායි හිමින් ඇතින මුදූනි පාතු භාවන්ති කළකයි දන් මුදුනි කලකෙන් හිමින් ඇතියෙන කර එතොට තම සද්දා ඉද්‍රිය විරීන්දිය සතීන්ද්‍ර සමාධීන්ද්‍රය ප්‍රඥා න්ද්‍රිය මේවා මුදුන්තා දනන් හිමින් පහලයනවා කලකයන්. ආශෝ නසන්ඩ අපි දන්නම් පින්නතින අපි ආශ්‍රෝ නසන්දෝ. මෙ ආශෝ නසන නසල තමා නිර්වාණය ශක්ෂාච් කර. එම් කෙලෙස් ආශ්‍රෝතියනි දන්න කාමාශ්‍රෝතියන භවාශෝතියන දිට්ට්‍ය ආවශෝතියන අවිද්‍යාශෝතියන මේ පල්ලික්චි හිතේ තියෙන කුණුකොඩ හිමි හිමින් හේදිලා හේදිල යනොවැඩනකොට. ඉහෙම තමා නිවට මේ අලංගෙන් ඒක ත මේ සුකා පටිපොදා දන්නා අභිඥ්ඥාව කියලක ඇති හිමිං ලංගනෝ එරකටද පටිපදාවෙන් අපි තව ධර්මය සඳහන්ගෙන බාගතුනු මේ පටිපොදා වඩලා තුන්ගෙන දේ‍යානයේ පදනන් කරගෙන එයාට ඉදිරිට ගමන් කරලා මුදිතා ප්‍රමාණය දක්වා යන්න පුුවන් කිය හැබයි මෙතන මුදිතා ප්‍රමාණය ගැන අපි පොඩක් දැන ගණඩුම කක්දම මෙත්තා කරුණා මුදිිත උපෙක්කා කියල කියන්නේ කියල. දැන් අපි දන්නවා මෙහිමි හිතන් දැ මෙත්තාව කියල කියන්නේ අපි පලවෙනි මං ඉස්සල දේශනා කරපු විදියට ස්සල කියපු විදියට ඒ දුක්ක පටිපදා දන්දාභිඥාව දේශනායද දේශනා කරාය කොහොමද මෙත්තාවෙන් අප ප්‍රමාණට කියන්නේ කියලා එතනද අපි දැනගන්න පින්නතුනි අපි කායනු පස්සනා වඩලා මේ කය රූපයේ ඇතිවීම නැතිමාදිය අවබෝධ කරගෙන ඒක වඩනකොට මේ රූපය නිසා මහා අපි දුග්ගොටක නන්නේ මේ සත්‍යයා ඉන්නේ මහා දුකක ඒැ අපි ඉපදිනාගලා ගෙනන රූප ඉපදිනා කියෙන ගෙන තෙතෝට වේදනා සංඥා සංකාරව රූපත් එක් අල්ලග ඉන්න. එ මේ රූපත් එක්ක වේදනා සඥා සංකාරමය ඔක්කොම මෙෙනවා සංකාරපච්චය වි යන වි්ඥානඇත්පති සන්දයන පංචු පාහදනස්කන්දය යම් කිසි තැනක පහළයවාගල කියන්නේ කන්දා නම් පාතු බාව ආයතනා නම් පටිලාබ ස්කන්දයාගේ පහලවීම ආයත නැතිීම මේකන ජාතියගිලකයෙන් ඒනම් අපි මේ ඉප දෙන එනං ඉපදිච්චේ කෙරා අනිවාරය අපි හැම කෙනෙක්ම ජරා මරණ කරාම යන එති මේ හම්පි හැමූ මෙහිමනි ඒ දැනගන්න නොකද දැනගන්න එක තම දුක්කා ආරිය සතතිය අපි හැම කෙනෙක්ම දුකේ ඉන්නවා කියලා දැනගන්න. ධර්මය අහලා ඒ අනු දැනගන එක දෙැකගන්න මේ දුක්කාරරි සත්්‍ය මේ අපි දුකේ ඉන්න කියලා ඒක දැනගන අන්න මොව අඩ නොමකදද මේ ඉන්න ඇත්ත එහෙමන ලෝකේතිය නොක්කොම දුක එ ලෝකේ කියන්නේ දුකයි නිර්වාණීතරයි සැපගලයා දැනගන්න. ඒ දැනගෙනයා මේ දුකෙෙන් ඉන්න පීඩිත මේ සියලු සත්්‍යයන්ට මේ දුකෙන් අත මිදේවා කියලලා හිතෙෙන් මෙ තාවපතුරුණ. බේදයක් නැතුව එයා පතුරුව නම එත්තා. බේදයක් නැතුව. එකඇන්නේ අම්මට තාත්තට නංගිට මල්ලිට බල්ලට පූසටක කියා නෙවෙේ හැමෝට මේ එක හා සමාන මොකද අම්මන්තය එකයි බල්ලත් එකයි පූසත්ය එකයි ඔක්කොම එකයි එක හා සමානව මේ දුක විදිනවා. හැමෝටමක දුකනැති දෙවවිටත් ඒකයි බ්්‍රක්්මයන්ටත්ේ එක ඉනම් හැමෝටම එක හා සමානෝ මෙ මෙත්තා පතුරුුණකට කෙනා මෙත්තා ප්‍රමාණය කියලා. අන මෙත්තා අප්‍රමායින්ට යනෝ. ඉළට තියෙන්නේ මෙත්තා ප්‍රමාණයගේ අතන ගෙම් දුකේ අවබෝධ කරන යොන් දුක්කේ කියන එක දැනගෙන තම ඇතන මෙත්තාෙන් අන්‍ය ප්‍රමාට්. අතර එතා ධිෂ්ඨානයන්ති න සච්ා ිෂ්ඨානය කියල. එනන් දැ දෙවෙනි ්‍රතිපධාවතිය කරුණාප්‍රමාණය මේකෙත් වෙන සක්තියනවා. මොකද මේ කරුණා ප්‍රමාණය කලෙකන්. අරවිදිටම දුක්කේ කියනෙ දැක්කාම දුකට හේතු හොය නොය. මොකද මේ දුකට හේතුව තන්හානි. එනන් තන්හාව තමයි දුකට හේතුව කියලා එනම් තන්හාාව අත හැරලා තන්හා කියන එක දැනගත්තර පසේ අතහැරීම සිද්ධ කරලා ඒ ඇතියෙනවන හිතට යම්ගි ස්වභාාවයා. එකන් තන්හාාව අතහැරඇ එතන චාගාධිට්ඨානය කියනක පාවිච්චි කරනවා මොකද චාගාධිට්ඨානය කියන අතහැරීමනි සච්ච කියලකෙන ඇත්ත ඒකන අපි දැන්හිතම දානයක් දෙනවා කියන තැනද අපි දා දෙනවාන තෝටත් අත හැරලා දෙන්නේ එන එතන චාගාධිට්ඨානය තියෙන් ඒවගේ අතහැරීීමම් සම්බන්ධව චාගාධිට්ටානය නම් තන්හා උපදීන් නොක්කොම දුරු කරලා අතහැරලා අන්න ඒ ඇතින්නවු සමාදිය අනෙක් අයටට ලැබේවා කියල හිතනකොට තමයි කරුණාවෙන් අප්‍රමාන්ට අතහැරීමක් වෙන්ඩමෝනි. නකන් සරල උදාහරණයක් බලමුකවි. දැන් ඔන්න මනුසයෙක් කන්නවා සීතල වෙවුලවිලෝ ඇසට තෙමි තෙමි කන දේකුත් නැතුර. ඇති අපිට මනුස්යා හනේ පව්මි මනුස්යා සීතලෙ ඉන්නේ මං ඇදුුමක්කත් දෙන්න ෝන කෑම එකක්ත් දෙන්න ඩෝනි කෙල හිතනවා. අර දුක දැනගෙන හිතන විතරයි. ඒුණට තාම ගිහින් දී ලැනෑ අන්නේ දුක දැනගෙන හිතන එකට කියනවා මෙත්තාව කියලා තාම දී ලනෑ අර ගිහිල්ල දෙනවා අපේ දීලා ආහාරෙත් දෙනවා යිලඟට ගිල්ල අපේ ඇඳුමක් දෙනු එතන අත්්‍යහැරීමක් සිද්ධ කරනවා එනම් අන්නේ අත්තහැරීම සිද්ධ කරගෙන ඒ ක්‍රියාව සිද්ධ කරන එකට කියෙන කරුණාව කියලා එනම් කරුණා ප්‍රමාණය වෙන්නේ තන්හාාව දුරු කරලා මේ මෛත්‍යය පතුරුවණ එකම තම කරුණාගිලකන් තන් හා අතහැරලා මෛත්‍යය පතුරුවන්ටොට එනම් මුදිතාාව කියන්න මුකද දැ මේ පටිපදායෙන් වෙන්නේ මුදිතා ප්‍රමා්ටයන් මුදිතාාවගිලගැන් දැන් අර මනුස්සයා සරලව ගැත්තහාම ඒමනුස්සය දැන් අර ඇඳුම ඇඳගෙන ඒවගේම අර ආහාරය ගන්නකොට එයා මහා සතුටකින් ඉන්හි එතකට අපි දන්නවා අපිත් තාහ රගෙන ඇු මැදග නින්නට කොච්චටර සතුටින් අපි හිටියදගේ ලබට දුක් නැතුන හිටිය. ඒනම් මේ දුක නැතිවෙච්චි සැපේමන් දන්නවාදන්. ඒ සැනසීම දන්න එහනම් අන්නේ සැනසීම දන්නවා නං ඒ සැනසීමත් අරයට ලැබේවා කියල හිතන එකතාව මුදතාවගලකිය. එනම් මෙතන ගැඹුරුම සැනසීමකක්ද. ඒක තමයි තමන් ලබාගත්ත මාර්ගඵල. න් ලබාගත්ත මාර්ග පලහිමෙනන තමා ලබාගත්ත මේ මාර්ග පලෝල සමාපත්තිෙන් අනිත්හයටත් ලැබේවා කියල හිතන්නුවල්. ඒක තම උතුම්ම සැනසිම ගැ රහතන් වහන්සේ නක් රහත්්‍ය ලහිතනා මේ තිය අරහත් පල සමාපත්තිය අනිත්හයටත් ලැබවා ඒ අයටත් ලැබිලා. මේ සමාපත්තිසූය පිරිහින් නැතු ඒ අයටත් පවෞතිීවා කියලා. තමයි මුදිිතාව කිල න මුදිිතා අප්‍රමාණයක සීමාගරන්න බෑ පින්නතුන හිතා ගන්නත් බැරිතා ඇති මෙන්න මේ මුදිතා අප්‍රමාණයට යන්න පුළුවන් මෙ සුකා පටිපදා දන්නා භිඥා පාවිච්චි කරනකට ඇැබැ මේ කරන්න පුළුවන් එන්නේ මාර්ගපල්ලාබීන්ට පමණයි අනි වාර්ම සෝවාන් මාර්ග පලව ශාක්ෂාත් කල තියෙන්නවා නැත්තම් මේකට යන්න බ මේ මුදිතා ආරියෝූ එක අ විහාරයේ මෙතන සම්පූර්ණය අරේ විහාරයේ දැ අපි දන්නා පලවෙනි පටිපදාවෙන් සම්පූර්ණ වෙන්නේ දිබ්බ විහාරය දේ‍යානටික දෙවනි විහාරයෙන් තීරන්නේ මෙ දෙවැනි පටිපදාත්යක තියෙන්නේ බ්‍රහ්ම විහාරය මෙත්තා කරුණු මුදිිතව්ප එක් දැම්ම තුන්වෙනි පටිපදාවෙන් අපි කතා කරන්න එක හිනංම් ආරය විහාරය ඊළංඟට හතරණ පටිපදාව ඊළංඟ අනාගත් දේශනාකදී ඒගෙති යෙන්නේ ආනෙංජ විහාරේ ති මෙතන මේ ආරය විහාරය කියල කියන්නන්නේ කෙලින්ම තමන් ලබා ගත්ත මාර්ගඵල ඕල තියන පල සමාපත්ති සුවය. ඉති කොහොමදක වෙන්නයු කියල බලු දැන්රාපිස්සල කිවනන්නේ ්‍යනටිකටයන් හැන්ටි. මේක තුන්ගනි ්‍යයාානේ දක්කා දිියුණු කරන පින තුන්ග ්‍යයාන මේ කෞුදු මේ කරන්නේ මේ කරන්නේ දැනටමත් මාර්ගපල් ලබබපු කෙනෙක්මයි. අනික් කටිරමය කරන්න බෑ. එට එනිසා මාර්ගපල් ලබපු කෙනම තුන්ගෙන ධ්‍යානේ දක්වා දියුණු කරනකට. හම දදුුණුකාන්නේ දුක්ක පටිපද දන්ඩ භිග්ඥා පාවිච්චි කරලා. මෙ දුක්ක පටිපද දා සුකාපටිපද දණ්ඩා භි්ඥාපටි පාච්චි කරල දැ මේ වඩන අමුදිතා ප්‍රමාණය එති මෙතන තෙවෙන දයානේ වැඩෙනෝ තෙන දයානය වැඩිනකුට තුගනි සටි පට්ාන වැඩනවා ක කියලම ටිකෝප සි පේන. බද යන් පටකෝපදේශ කියල ඔයත්තන්න පොත්ත අක්තියන බලන්නයගේ තුන් සේ පාල පිටි මේක පෙන්නනවා තෙවනි ්‍යයානේතන වැඩින කොටට තුංගනි සතිපට්ටානේයට හිත වැටෙනවා. ඒක නිුන් තුංගෙනනි සතිපට්ටානය කියැනමගත් පලනි සතිපට්ටානය කල කැන කායනු පස්සන. දෙවැනි සටිපට්ටානය කියන්නේ වේදනානු පස්සනවා අන් තුන්ගනි සති පට්ඨානය කියැන චිත්තාන පස්සනාව හතරනි සතති පට්ානය කියැ දම්මාන පස්සන. මෙතන වැටෙන්නේ එනම් චිත්තාානු පසනට එම් චිත්තාානු පස්සනා තියෙන්නේ හිතගෙනන එනම් මේ චිත්තානු පස්සනා එනම් හිතක් දැපි දන්නවා සිතක් සකස්ස නාකාරය එ මේ සිතක් සකස්වනකට දැ අපි දන්න උදේන රෑවෙනකං අපේ හිත්තවල සොබයි බලන්නකු එක හිතක්කත් තියෙන්නේ උදේ තිබුණු හිත්තැන් තියෙන මේ හිත කාශ තින චිත්තක්ෂණ එකයි හැම මහොතක මේ හි ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා වේගෙන් මේ එක සිද්ධේනවා. ඇති මාර්ගපල්ලා බිය දන්නවාක. එයා බලන්න හිත දිහා එනම් එයා හිතේ සමුදේ බලනො එන හිතේ සමුදේ බලනා ඒවගේ හිතේ අත්තංග මෙම නැත්තන් හිතේ ඇතිවම් බලලා නැතින් බල. ඇති මෙන්න මේ හිතේ ඇතිවීම නැතිවීම අංගි අවබෝධ කරනවාන. දකිනවාන. ඉතින් එයාට මේ හිත මගේ කියලා ගඩබෑ එති මගේ කියලා ගත්ත කෙනෙක් විතරමයි යම්කිසි අවස්ථාගේ මේ හිත මගේ කියලා ගත්ත කෙනෙක් විතරමයි ලෝකයේ මගේ කියෙ ලැරගෙනන්නේ නැත්තන් යාය ගන්න නෑ පිරිනත එනම් මෙන්න මේ උදේවා එමනැත්තම් මේ සමුදය අස්ථංග මේ දකපුගෙනා මොකදේන සෙත් එවන සති පට්ාන නිචිත්තන පස්සන වන්නකොට එයා ලබා ගත්ත මාර්ගඵලය සමාපත්තිට යන මොකද මාර්ගඵල සමාපත්තිය සෝවාන් පුද්ගලයෙක් නම් සෝවාන් පල සමපත්තිට යනු. සකදාගෑම පුද්ගිලෙන්න්නක් සත්නක සකදාගයන් පල සමපත්තිට යන. අනාගමම් පුද්ගලයන අනාගාමම් පල සමපත්තිය හත් පුද්ගලෙන්න්නම් රත් සමපත්තිට යනු. එතට පලයේ ලැබෙන්නේ පින්නතුන එක පාරයි. ඊට පස්සේ ලැබෙන්නේ පල සමාපත්තිය. මක සෝවාන් එන්න බෑ දෙපාරැග පාන සෝනන් ප සෝවාන්ල යුරය ඊීළට ටයිපාරක්කයටට සෝහන් පලට සම්මවෝදිනාගල කියැනේ යනනි පල සමාපතිසුවයන්නට. එනම් පල සමාපත්තියට ගිහින්ලා දැන්හ නංයා මොකක්කත් එයා දැන්ඒ හිත්මගේ කියලා ගන්න න දැ අර සුකේෙහි මල්ලගන සුකල්ලක් නැති හිතකි. තුන්ග ධ්‍යානේ තියන සැපයල්ලගෙනන්නේ හිතකින් ඔය හිතත් ඇතිේලා නැතිතිලයවා දියෝග බලායින්න. ති උද්ේන්න රෑවෙනකං අපේ හිද්‍යා බලා හිටිය හම ඉතින් මාර් පල්ල බඩ නෙත්නේ ඊට කලින් ක කුඩුනත් බලා හිටිය මොකද හිත්තොල්ට එන්න කිය. හිත්හින්ද කොච්ර හටමට දනද කොච්චර මේ සංසාරය යනාද. කොච්චර කෙලෙස් ඇති කර ගන්නද. හිත් පරම්පරාවත්. හිතක අවිසු චිත්තක්ෂ එකයි කියන එක හරියට අවබෝධ උනාන හිත හැදෙන්නේ කොහොමද කියන එක දැනගත්තනම්. එනම් හිතට මෙහිෙම අගේත් දෙන්න ඇ පිනතුන ොද මේ නිකම්ම චිත්තක්ෂෙන් තප්පරයක් න්නේන. ඇති වෙච්චි තැනම නැතිලා යන හිතක් මේ හරිලනි පැත බලන්නත් එහමත් දෙලාවක්න. ඒ තරම් වේගේ මෙහිත් ඇතිවවී නැතිවයනවා ඇ මේක අවබෝධ කරගන්න කෙනෙක් ලෝක මගේ කියලා ගනීද ගත්තගේ න තමයි මේ ලෝක යන්නේ ගත්ත නැතිගෙන යන්නේ එයා එතනම නිවිලා ඒ නිවිච්චික නාට අයි අමුතුයෙන් ලෝක අල්ලන්නලා කිව්වත් ය අල්ලන්න මකද දන්න නි පච්චන කියලලා වැඩක් නෑ යට අල්ලන්න වම නාවක්නේ ලෝක යථර්ථය අවබෝධ කර ති ඒති එහෙම නං යාට එ තෙවනි සතිපට්ටානේ වැඩනකොට අයින් ආරය විහාරය. එනම් විහාර හතරක් තියෙන කියල පලින් කිව්වන. එනම් පලනිි විහාරයේ තමයි දිබ්බ විහාරේ. දෙවනි විහාරයේ තමයි අපි කලින් ඒ දේශනාය පෙන්නුව එක තමයි බ්‍රක්්ම විහාරය. මේ විහාරේ ටි කියෙනවා අරිය විහාරය ත විහාරය තිෙනවා ආන ඉංජ විහාරය. එම් ඔන්න විහරණ හතරයෙන් තමයි භාගතුන් වහන්සේලා රහතන් වහන්සේලා මාර්ග පල්ලා බිඉන්නේ මේ විහාර අතර පාවිච්චි කරන්නා නං මේක තමයි ඉහලම පාවිච්චි කරන්න ඉන්න්න ඕන යම් කිසික කෙනෙක් සුවදායක ගමනක ඉන්නවාන සැපවත් තැනක ඉන්නවා නම් මේතැන්වල් ඉඩ කියල තම බුදුහුරු දේශනාක දැ අරි විහාර ඉන්න මාර්ගඵලයේ සමාපති සුවයේ වඩවාගෙන ඉන්නවා හැබ එයාට ඒක පවත්තන්න බැෑ රහත් වෙලා නැත්තං යාට නැවත කෙස්ේ ොකදැ සෝවාන ච්චි කෙනෙක්කයන් එයාගේ කාමරාග පටික කඩල්ලහෙන් ඇතින් මේ මාර්ගපල සමාපති සුවය කඩාගෙන යන්න අරහිෙන් මොකක් හරි සදධ්‍යයක්ක්කාව හඬක්කාව මොකක් හරි මොක දෙන්නේ අයත් හිතදානහි ප්‍රත්ත්‍ර දාල බල නොකක් දන්නේ කියති කඩාගෙන ටනවානි ඇති එනිසා මෙන්න මේක අරිය විහාරයේ දිගදිගට දිගට දිගට පාත්තනවන ඒ චිත්ත පරම්පරා දිගට පවත්වනානම් එයාගේ විරිය දැන් තවත් ඕනේ න ොන රියේ දන නැ විරිය හතරක්තියන පලවෙනි විරියද දෙවැනි විරියේ තුන්ගෙන දිිය අතරන විදිිය මෙන්න මේ තුංගෙන විරිය ඒකැන්නේ තමන්ලඟ නැති කුසල ධර්මයන් දැම්මයාගේ වැඩෙන්ඩ පටන්ගන්න. එකන සෝවාන් සමමාපත්ති එනෙවේ නිස්සල්ල හිටියේ සෝනෙලා තමහිටි දැන් ෝන්ල සමාපත්තිය දෙනව කියලා කියන්නේ එයාගේ සෝවාන් පල සමාපත්තියේ තියෙන් ඕන සතිය ස්‍රද්ධාව විරිය සති සමාධී ප්‍රඥාමය ඔක්කොම නැතික ඇතිවෙන නැතියක ඇති වෙන එකන්නේ. අනුපපන්නානං කුසලානම් දම්මානං උප්පාදායි. චන්දන් ජනයේති වායමති විරියන් ආරභිති චිත්තම් පක්්ගන් හාතිපද හති යකන්නේ මැති කුස්සලේ දැම්ම අන්ටනවා. සෝවාන් පල්ලාභයාට අවශ්‍ය කුසලේ මෙතනැතිය වෙනවා සකදා ගායම පල. ප සාක්ෂාත් කරගත්ත කෙනයි කුසලේ ඇතන් තියෙනවා නැති කුසලේ ඇතිෙනවාද. අර විහාරයරේ යනකට. අන්න නැති කුසල ඇතියෙනවා දැන්ගනම් මෙයාග මේ තුන්ගන මේ සම්ය ප්‍රධාන විරියම්ම දැන් දිගින් දිගට මේ චිත්තපරම්පරාපාත්ත නමකක්ද. මේ තමන් ඉන්න මාර්ග පල සමාපත්ති.ඇති මේ පල සමාපත්ති ඉන්නනාාගල කියන්නේ මොන හිද්ද ලෝකෝත්තර හිත්නේ දැන් දන්නවා අභිධර්මය තියෙනවා? ඇද ලකෝත්ත හිත් කියලා තින් ලකෝත්තර හිත්මත නැතියෙන්. ලෝකෝත හිත් කෙලෙක කියන්නේ නිර්වාණයා ඉෂ්පර්ශ කරගන්න ඉන්නේ. ජීවත් එලා ඉන්නකොට නිර්වානය ඉශ්පර්ෂ කරන්න පුළුවන් අවස්ථාවතම මෝක. එතන කෙලෙස් නෑන්. එතින් ඒ කෙලෙස් නැතුව එතෙන් එලා ඉන්න අන්න එතනවා මේ සමය ප්‍රධාන විරිය තවන සම්ය ප්‍රධාන විරිය සම්පූර්ණයන්න සම්පූර්ණයනය තෙවන ආශ්චරි අත්භූත ධර්මය පරිපූර්ණ කරන්න. ආස්චරය අත් බුද්ධර්ම නමකද එක තම දුක්ක හාරය සතතිය දෙවනයගමකදද දුක සමුදේ ආරය සතතිය දැන්ගන නිරවානේ තෙවන ආශචරයත අක්බුද් ධර්ම තම දුක් නිරෝධේ ඉස්සලා දුක්ක සමුදේ දැන් නිරෝධේ නිරෝධය කියන්නේ නිවන එ නිවන දෑම අයිශ් පර්ෂ කරගෙන ඉන්නේ නිව නිශ්ර්ෂකරගන එ එකගනිෙකිවේ මේ තුන් ඒ පටිපදා සම්පූනාාරිය මොක ධාරියන් වහන්සේලාට විතරමයකන්න පුලුව. එ ඉන්න පල සමාපත්තිය නම් පල සමාපත්තිරයේ ඒ කුසල්ටික වැඩිල 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 මෙමයා ගයනවා. එහින්දා එතන දිගටමා ඉන්නයා මොනහිත්තොලද ඒහිත්තමා අපි කියන්නේ මේ තියන මාර්ග පල සමාපත්තිහිත් කෙළගයන්. පල සමාපත්තිහිත්වොලේ නේහන තම මේ නිර්වාණය අශ්පර්ෂ කරන ද මේ සක්තිය සම්පූර්ණයකොට ැන්ගොන්න එයාගේ අධිෂ්ඨානදපි දන්න අදිෂ්ඨාන හතරක් තියන. පලින අදිෂ්ඨානය තමයි පලින්ටකින් සච්ඡා අධිෂ්ටානය පලනි පඩිපදාට. දෙවිනි පටිපදාටනකොට කිව ච්ා අදිිෂ්ටානනි මෙතන පවිච්චිකාන පඥ්ඥාදිිට්ටානි. ප්‍රඥාවදැමයයාගේ හොඳටමතියන ප්‍රඥාව තියෙන කියලා කියන්නේ. මේ ඇතිවීම නැතිවීම කියන අවබෝධ වඋනානං එයා ඇතිවෙච්චි තැනව නැතියෙනවා කියනෙ දන්න නම්. ගිසි දෙයක් මගේ කියලා ගන්නෑ ඒක මතම ප්‍ර්ඥාවගල කියය. දැන් සාමාන්‍ය ජීවිතය නම් ප්‍රඥාව කියල කියන ඉගන ගන්න පුළුවන්න්න. මොන හරි දෙයක් කරන්න පුුණනාාමයයක් මොලේ තියන ප්‍රඥාාවතිගනා කියකිල කියන. බුදු හාමුදුරන් නම් ප්‍රඥාවතිනා කියල කියන්නේ කරනය පෙන්නතන. භාගතුරන් වන්ස ප්‍රඥාව කියල කියන්නේ මෙන්න මේ සමුද අස්තන්ගේම අවබෝධ කරගෙන. ම කිසි දකට ොැල ඉන්න නකත ප්‍රක්ඥා ඇතින් ඇලෙ නෑනේ මොකද පල සමාපතීයේ අපි ඇලෙන්ෙ ගැටින්ඩ ඇන්නෑ මගේට. මගේ කියලා ගණ්ඩයන්න ඒ ප්‍රක්්ඥා අදිි්ානය දිගින්දිකට පාත්න. ඉතිං ඒ ප්‍රඥ්ඥාධදිි්ඨානය පාත්තනකොටන්න යට විරිය සමාධිය තියෙන. එනම් ඉස්සල්ලාම ලෝකේ අතැරල ලෝකෝත නිවාට අන් ඕන කියනෙ එකෙ ම චන්ද සමාධය තියන පලිනි පටිපදයි. ඒවාගේම චිත්ත සමාධිය තියෙන දෙවනි පටිපාදායි. දැන් වෙන තියෙන විරිය සමාය. විරිය සමාධියය සම්පූර්ණයනනා දැම්මයාගේ. ඒ විරිය තමා දිගටන් පල සමාපත්තිය දිගින් දිගට පාත්තා කරන්න විරිය දැම්ම අට තියෙන.ඉතින් විරිය සමාධය සම්පූණ කන ඒ විරිය තුළම දැන්සීහ පාත්තන පලසමාපත්තියටමයි. ඒනන් දැම්මයාගේ බොජ්ජංග ධර්මටිකතා වැඩේ. සතති ධම්ම විච්චය විරිය. ප්‍රීති පස් අද්ධී සමාධී උපෙක්කා සත්ව බොජ්ජංගුව පරිපූර්ණය නො. මොහද බොජ්ජන් කලකෑන්. නිර්වානයට අවශ්‍යන බෝධි පාර්ෂික ධර්මටිකම මෙකි පරිපූර්ණත්ට පත්තිලා මයි තියෙන්න්න මොකද ඒ පරිපූර්ණට පත්වූර් නැත්තම්ම අටම කරන්න බේනි. දැන් සිහය තියෙන ඔයාගේ එ ඇති වෙච්චි තැනව නැතියනවා කියන එක දන්නවානමය ඒ සිහිය තියෙනවා. එතට ඒක දන්නවාගල කියන්නේ දම විචඇත්තියන ොකද ධර්මේ ඇතිවෙන නැතිල. ඇතිම ධර්මයක් අව පෝදල තියෙන්නේ. එනම් ධම විච්චය විරිය එයාගේ සඳහා විරිය තියෙන ප්‍රීතියක්තිය නමකද ප්‍රීතිය. ලෝකේ මගේ කියලා ගත්තයකන නිසල්ලා හිතාහිට ප්‍රීතිය කියලා නෑ ලෝකෙ මක කියලා ගන්නේ නැතිඋුුණහා මැතිවන ප්‍රීතිය දැන්තිේ. සති දමච රිය ප්‍රීති පස් අද්දි හරිම සැහැල්ලුයි යයි ගිනිගන්නේ කයස්ස හැල්ලුයි සිතස් සැහැල්ලුයි. ගිනි ගන්නන්නේෑ දැන්යාගේ. එන් තස් සැහැල්ලේ කයස් සැහල්ලේ. එනම් පස්සද්ධ සමාධිය ඒ තුළ හිත සමාධිගත වෙන එනම් සමාධිගතයෙන ඊළඟට උපෙක්කාාව මොකක් දෙකක්වන් මගේ කියලා ගන්නේ නෑ. මේක වඩන කියෙනා බොද්ජන්ග පරපූර්ණය නම් පල සමපත්තියනකොට ඉතින් ඔොහොම ඇතිවෙනකොට මෙයාට ඇතිවෙන මේ සමාධිය මේ ඇතියෙන්න්න වූ මේ චිත්ත පරම්පරාවලින් ඇතිවෙන්න උසුවය අර විහාරයක්න? අරයන් වහන්සේ නක් ගින්නේ පලසමාපපියඇත්ති ඇති මේ විහාරයේ මෙයා සම්පූර්ණෙනකොට මගනාදමයා හිතන්. මුළු ලෝකෙටම මේ සෑම සිලු දෙනාටම මේ තියෙන මාර්ගඵල සමපත්ති සෝවාන් කෙනෙන්න හිතනවා සෝවාන් මාර්ගඵල සමාපත්ය මේ හැම කෙනෙක්ම ඉස්්පර්ෂ කරගෙන. ලබාගෙන ඒ සේ විදින්නිකිලෑ හිතන. සකදාගාමි කෙනෙක් නම් එහෙම තන සකදාගායම පල සමපත්තිය ලැබේවා නා ගමි කෙනෙක් න හිදන නාගමි පල සමපත්ය ලැබේවෝ රහතන් වහන් සිෙනවක් නංහිතනා මේ සියලු දෙනාට අරහත් පල සමපත්තිය ලැබේවකි ඊටඩ දෙන්න දෙන්න ඇ පිෙන එක තම මුදදිි තා ප්‍රමාණය කලකයි එනම් බලන්නදැක් අද අපි කතාගරේ මේ සුකාපටිපදා දන්දා භිඥාප පච්චි කරලා කොහමද මේ මුදදිි තා ප්‍රමාණ්යට හිත යන්න කෙනෙක. මේ එහෙම නැතිවුණන්ත් මාර් පලි කෙනෙක් ලබාගත නැතිවුත්. මේ මාර්ගයේ යන්ද මේ අතහැරීම කරන්න දිගින් දිගට මතැහැරීම තාක්කයක් එමනත්ත කාමයෙන් අයි එල අකුසලයන් අං එච් විතක්කයක් දිගින්දිගට කල්පනා කර. තොට තමා අප අකුසලයෙන් අයින් එලයිඉන්නේ. කාමයන්ගෙන් අයින් එලයිනෙ නැත්තම් මේ අකුසල් ලෝකය ගිහිල්ල සංසාරේ කොච්චර කාලයත් අාව යන්ඩ වෙදදන්න. දෙන් මේ විදිේ ධර්මයන් තියාගෙන තෞදුරටත් අපි නිර්වාණේ ප්‍රමාධ කර ගන්නවා කියන්නේ අපි කරන තවත්මෝඩ වැඩක් ඒ නිසා. ධර්මදේශනාව. ඔබගේ මේ ප්‍රඥාාව වැඩි වෙලා තවදුරටත් මේ නිර්වාණමාර්ගය ශක්තිමත්වෙන්න්න මේ කුසල මේ ධර්මයන් හේතුවේවා වාසනාවේවා කිමින් ධර්ම දේශනාමතෙනෙක් නිමාවට පත් කරන. අවසර යිස්සාමන් වහන්සේ අද ධර්මානු ශාසනාවේ දායකත්ව දැරු පින්වතුන්ගේ අරමුණු මේ. අද දින්න හැත්ත පස්වන ජන්මදිනය සමරණ හිිල්ඩා මොනසිංහ බිරිඳට අම්මාට ආච්චිට නිදුක් නිරෝගී සුව සහ කෙලවර අමාමහා නිවන්සුව පිණිසම මෙම ධර්මදාානය හේතුවේවායි. ප්‍රාර්ථනා කරනවා ගාල්ල උනවටුන පදිංචි, අශෝක වීරසිංහ මහතා සහ පවුලේස් සැම. මීරි ගම නාවානේ විසූ, ැපත් G.ර්. එමලින් නෝනා එ මේේ දියෝනිස් සප්පු හාමියයන දෙමාපියන්ට පින් අනමෝදන් කිරීම පිණිසත් මීරිගම හල්පේ විසූ වසර දෙකකට පෙර පරලෝ සැපත් ස් R.පන මහතාට පින් පිණනිසත් සුජීවත්ව සිටින දරු මුණපුුරන් ඇතුළු සැමට නිදුක් නිරෝගීසුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් දායකත්වය දරනවා නිිට්ටඹුව වතුපිටිවල ක එකසේ හැටේකෙන් දෙක නිවසේ පදිංචි MMA සෝමාවති MMA සිරිසේන MMA කුසුමාව MA චන්ද්‍රාවති යන දූ දරුවන්. මතු ගම ගලබඩයාවත්ත පාර අංක දාහත නිවසේ විසූ, දකුණු කළුතර කෙත්තාරාම විහාරස්ථානයේ දහම් ගුරුවරියක ලෙස සේවය කළ, බඳුලද අල්විස් පහතාගේ ධයාබර බිරිඳ වූ වසර හතරකට පෙර පරලෝ සැපත් චන්ද්‍රා වීරසිංහද අල්විස් මහත්මයට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමටත් පෞුලේ සැමට නිදුක් නිරෝගී සුව සහ ධර්මාබෝධය පිණිසත් දායකත්වය දරනවා මතුගම ගලබඩයාවත්ත පාරපදිංචි ස්වාමිපුරුෂයා උදාරාදුව මියුරු පුතා ඇතුළු පෞුලේස් සැම. මහර ගම නාවින්නේ විසූ වසර තිස් දෙකට පෙර පරලෝ සැපත් එ ඒ පෙරේරා වෙද මහතාටත් එම මැතිනිය ඇතුලු එම පවුලේ මියගිය සියලුම ඥාතහිත මිත්‍රාදීන්ටත් සසර දුකින් අත්මිදීම පිණිස මෙම ධර්මදානමය කුසලය හේතුවේවායි ප්‍රාර්ථනාකරමින් දායකත්වය දරනවා බොරලැස් ගමුව ඇමිල්ලවත්ත පාර අංක එකසිිය දොළහා එක ඒ නිවසී පදිංචි. මිනිී පෙේරා මහත්මිය සහ දූදරුවන්. කළුතර උතුර විලේගොඩ ජාවත්ත පාරයේ පදිච්චි මොනිකා ප්‍රේමලතා රෝට්‍රිකෝවන තමාගේ අදදිනට යේදී ඇති හැට නමවන ජන්මදිනය වෙනුවෙන් නිදු නිරෝගීසුව ප්‍රාර්ථනාකිරීමටත් තම මුුණපුුරු මිනිපිරියන්ට සෙත් පැතිීම පිණිසත් මෙය කිය දෙමාපියන්ට පින් අනුමෝදන් කරමින් නිවන්සුව ප්‍රාර්ථනාකිරීම පිණිසත් මෙම ධර්මාණුශාසනාවේ දායකත්වය ප්‍රේමලතා රෝද්්‍රිකෝ මහත්මය විසින් ලබාගෙන්ෙන තිබෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස දැන් පුුණ්්‍යානමෝදනාව සඳහා පහන්සේට ගෞරවෙන් යුතුව ආරාධනා කර සිටිනවා. හොඳ එම නම් ධර්මදේශනා කරමින් ධර්මශ්‍රවනය කරමින් මහත්ඵලයක් මහනිසංසයක් ඔබ අප සෑමසල දෙනනාම රැස් කරගත්තා. ඒවන මේ සීලු කුසල් ධර්මය පුුණේ ශක්තිය ඒ දායකත්තේ දරපු පින්නතුන් පින්නතියන්ගේ අරමුණු යාආකාරය මිෂ්ට සිද්ධ කර ගැනීමට මේ කුසලේ පුුණනේශක්තින් හේතුවේවා වාසනාවේවා ඒවගේ මේ සීලු කුසලයන් පුනේශක්තියෙන් ඔබ අප සැම සීලු දෙනාම නමින් මිය පරලෝගියාව ඥාතීන්ට අනුමෝදංකරන අනුමෝදංවේවා දිය න්ටත් අනු ෝදන් කරනනු මෝදන්ගේවා ඔබාපු සෑම සිලු දෙනාටමත් නිදුක් මිරෝගී චිරජීවනේ ලැබ කෙළවරමාමා නිරවානු සුවෙන් සුව පත්ෙන්න්ට සිලු ශක්තිය හේතුවේවා වාසනාවේවා කියල සාධකාරයක් පාත් සා 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 එත්තාවතාචම් හේහි සම්පතම්පු්ඥ සම්ප සම්බේදේවානු මෝදන්තුූ සම්බ සම්පත්ති සිින්දයා. සම්බේභූතානු මෝදන්තුූ සම්බ සම්පත්තිසිින්්දයා සම්බේ සත්තානු මෝදන්තුූ සම්බ සම්පත්ති සිද්ධයා සිලදනාටම තෙරවන් සට. අංගුත්තර නිකායේ තතිය පටිපදා සූත්‍රය ඇසුරෙන් මුදිතා අප්‍රමාණය පිළිබඳව එම උතුම් වූ ධර්මානු ශාසනාව පැත්වූ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ, කන්නේ මහර වේළුවනාරාම විහාරවාසී පූජ්ජපාද මැල් සිරිපුර ධම්මකුසල සාමීන්ද්‍රයාාණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවහ දීර්ඝාවිෂ ලැබේවා. සියලුම දෙවි රැකවරන සහ තුනුරුවනේ ආශිරර්වාදී උන්වහන්සේට ලැබේවයි අපි සාදුන අදින් ආශිරවාද කරමු. සාධූ, සාධූ සාධූ. පින් කැමති ඔබටත් පුලුවන් මෙවන්නඋතුූ ධර්මාණු ශාසනාවක ඉදිරිදායකත්යක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන් විදිලී සස්ථාවේ ස්වදේශීය සේවේ අපගේ ආගමිකංශයට. දුරකතනංකේ බිින්දු අයිකයිකයි දෙකයි හැටනමයයි හැත්තෙකයි හතලිහ. මෙම ධර්මාණ ශාසනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත තැටියක් ඔබට අවශ්‍ය නම් අමතන්න බිඳුවයිකයකයි තිහායි හත්සිය දහයයි අසූ දෙක දුරකතනංකයට. සැදහවතුනි ඔබ සැමටම සම්මා සම්බුදුූ සරණයි.